Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swamin hasiragin navasarai. අද දවසෙත් අපි සූත්‍ර පන්තියේ තමයි දැන් මේ ආරම්භ කරන්නේ. ඉතින් අපි සූත්‍ර පන්තියේ මේ දවස්වල ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය හතර පොත්හාංශයේ සූත්‍ර දේශනා. ඉතින් අංගුත්තර නිකාය හතර පොත්හාංශයේ සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඉතින් අද දවසේ ඉගෙන ගන්නේ අනුත්තරීය වර්ගය. ඉතින් අපි ඉස්සෙල්ල ඉගෙන ගත්තා සාරාණීය වර්ග සූත්‍රය. ඒකට සාරාණීය වර්ගයේ අන්තිම සූත්‍ර අපි ඉගෙන ගත්තා මරණ සති සූත්‍ර දෙක. ඒකට අද තියෙන සාරාණීය වර්ගයේ මේ අනුත්තරීය වර්ගයේ තියෙන සූත්‍ර තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. ඒක අනුත්තරීය වර්ගයේ තුන්වෙනි සූත්‍රය තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. ඒක මේ සූත්‍රේ නම තමයි භය කියන සූත්‍රය. ඒක භය ගැන වදාළ දේශන. බය කියනකොට අපිට බය එක එක විදිහ බය අපිට මතක් වෙනවා නේද? බුදුරජාණන් වහන්සේ බය ගැන එක එක විදිහට විස්තර කරලා තියෙනවා. දාන්න බය, අත්වාද බය, පරවාද බය, ඊට පස්සේ මේ අපාය බය, ওই විදිහට එක එක විදිහට ඊට පස්සේ බයෙන් අගතියට යන්න එපා කියලා තියෙනවා. ওই විදිහට එක එක විදිහට බය ගැන විස්තර කරපු දේශනා අපි අහලා තියෙනවා. ඒකට මේ බය ගැන විස්තර කරන්නේ වෙනස් ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ. අපි සාමාන්‍යයෙන් නිතරම අහන්න පුරුදු නැති වචනයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දේශනාව කරන කාලේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ ඉඳලා තියෙන්නේ. මහණෙනි බය කියන්නේ කාමයන්ට කියන නමකි. දැන් අපි මේ වචනේ කලින් අහලා පුරුදු නෑ අපිට. ඒතර බය කියන්නේ අපි එක එක විදිහට අහලා තින්නේ. දැන් මේ දේශනාව කියන කාමයන්ට කියන නමක් කියන බය කියලා කියන්නේ. දැන් ගන්න බුදුරජාණන් වහන්සේ කාමයන්ට කියන නම් ගොඩාක් මේ දේශනාවේ කරනවා. ඉතින් ඒ නිසා ඒ කාමයන් ගැන කියන නම් ටික අපිට ඉගෙන ගත්තට පස්සේ කාමයන්ගේ ස්වභාවය අපිට මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන ඉස්සෙල්ලාම පළවෙනි ධම්සක් පැවැතුම් සූත්‍රයේදීම කාමයන් ගැන පොඩි විස්තරයක් කරනවා. කොහොමද විස්තර කළේ? පින්නත් මහණෙනි මේ කාම සුකල්ලිකාන යෝගේ හීන වූ දෙයක්. ඒ වගේම ගාම්‍ය වූ දෙයක්. ඒ වගේම හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘතජ්ජනයන් විසින් සේවනය කරන එක. ඊට පස්සේ පෝතුජ්ජනකෝ අනත්ත සංහිතෝ අර්ථයක් නැති දෙයක්. ඒ වගේම අනරියෝ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැති එකක් කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරනවා. එතකොට මේ ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ දෙවිමිනිස් ලෝකයාට කාමභෝගී ජීවිතය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරපු කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ. දැන් ගිහි ජීවිතේ බෝසතාණන් වහන්සේ වශයෙන් වැඩ ඉන්න කාලේ ගිහි ජීවිතේ යම් කිසි කෙනෙක් කම් සැප විඳිනවා නම් ඒ අය අතර අග්‍රම සැප විඳි බුදුරජාණන් වහන්සේ. දැන් අපි දන්නවා රම්මිය සුරම්මිය සුබ කියලා මාලිගා තුනක් හදලා තිබ්බා. ඒ වගේ දැන් අපි අහලා තියෙන සක්විති රජුරෝ ගැන. ඉතින් ලෝකේ සැප විඳින මිනිස්සු අතර අග්‍රම සැප විඳින කෙනා තමයි සක්විති රජුරෝ කියන්නේ. ඒකට මේ සක්විති රජුරෝ යම් සැපයක් ඉඳිනවා නම් ඒ සැප බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ ගිහි ජීවිතේ ගත කරනකොට විඳා.
තුර ඒ තරං රූප ශබ්ද ගන්ධ රස පහසවලින් සතුටේ ඉඳලා තමයි බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රකාශ කළේ. ඉස්සල්ලාම මේ පැවිදි ජීවිතය ගත කරන අයට මේ කාමභෝගී ජීවිතය ගැලපෙන්නේ නෑ, ඒක අත්හරින්න කියලා වදා. එතකොට එහෙනම් ඒකේ අපිට ලොකු දෙයක් ගන්න තියෙනවා නේද? සාමාන්‍ය ලෝකේ අනිත් ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ශාස්ත්‍රවරු යමක් ප්‍රකාශ කරන්නේ ඒක අවබෝධ කරන්නේ නැතුව. ඒ ගැන අත්දැකීමක් නැතුව, අවබෝධයක් නැතුව, සාක්ෂාත් කරන්නේ නැතුව තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. කාමයන්ගේ ආස්වාදය අවබෝධ කර, කාමයන්ගේ ආදීන අවබෝධ කළා, කාමයන්ගේ විපාක අවබෝධ කළා, කාමයන් හටගන්න විදිය, නැතිවෙන විදිය අවබෝධ කළා, කාමයන්ගේ නිදහසන මාර්ගය අවබෝධ කළා තමයි මෙන්න මෙහෙමයි කාමයන් කියලා ප්‍රකාශ. ඒක අපිට එනං ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ, පැහැදීමක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන කරන ප්‍රකාශයේ ඒකාන්තයෙන්ම සත්‍යයක් කියන විශ්වාසය අපිට තියෙන්නට ඕන. එතකොට තමයි අපිට මේ කාමයන්ගේ නිදහස් වෙන්න අපි කල්පනා කරන්නේ. එතකොට දැන් ඒක හරියට බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවක් දේශනා කළා. ඔන්න එක්තරා අන්ධ මිනිස්සෙක් ඉන්නවා. ඉතින් මේ අන්ධ මිනිස්සයා දවසක් මෙහෙම ඉන්නකොට මේ පිරිසක් ඇවිල්ලා මෙයාට කියනවා, අපි ඔයාට ලෝකේ තියෙන ලස්සන වැඳුම අන්දන්නම් කියලා. කියල ඉවරලා මෙයාට අන්දනවා කබල්ම කබල් ඇඳුමක්. දූවිලි ගෑවෙච්ච, ඉරිච්ච, කුණු ගෑවිච්ච, පඩු පැහැවිච්ච ඇඳුමක් අන්දනවා. අන්දලා ඉවරුණාට පස්සෙ දැන් මෙයා හිතාගෙන ඉන්නේ, මට මේ ලෝකෙ තියෙන ලස්සන ඇඳුම තමයි මේ ඇඳුව කියල. ඉතින් මෙයා මේක හිතට අරගෙන නගරයක් නගරයක් ගාන ගිහිලා දැන් මේ ඇඳුම ප්‍රදර්ශනය කරනවා. හන්දියක් හන්දියක් ගානට ගිහිලා කියනවා, මේම් බලාපල්ල මගේ ලස්සන ඇඳුම, මේම් බලාපල්ල මගේ ලස්සන ඇඳුම කිය. දැන් එතකොට නගරේ ඉන්න මිනිස්සුන්ගෙත් ඇස් පේන්නේ නෑ, ඒ අයත් අන්ධ වෙලා. එතකොට ඒ අයත් ඔයට අන්ධ වෙලා ඉන්න ගමන්ම කියන අර මනුස්සයා කියනකොට, හැබෑන්න එන්නම් ලස්සන ඇඳුමක් කිය. ඒ මිනිස්සුත් කියනකොට මොකද වෙන්නේ, මෙයාගේ අර විශ්වාසේ තවත් වැඩි වෙනවා. දැන් මෙයා හොඳටම රැවටෙනවා. ඇයි දැන් අර අන්දපු කට්ටියච්චව දැන් ගම නගරේන මිනිස්සුච්චේනවා මේක ලස්සන ඇඳුමක් කියලා, හොඳටම රැවටෙනවාද. රැවටි රැවටි දැන් මෙයා ඔහොම යනය අදිගින් දිගටම වීදියක් ගාන යනවා. ගිහිල්ලේ වීදියේ කෙළවරේ ඉන්න දොස්තර මහත්තය. තුර ඒ දොස්තර මහත්තයා ඇස් දෙක පේන කෙනෙක්. ඒ ඇස් පේනම ඇතිකර ගත්ති තමන් විසින්ම බෙහෙත් හොයාගෙන තමන්ම බෙහෙත් ඇස්වලට දාලා ඇස් හොඳ කරගත්ත දොස්තර මහත්තය. ආගේ දොස්තර මහත්තයා ළඟටත් යනවා. මෙයා ගිහිල්ලා කියන, මේන් දොස්තර මහත්තයෝ මගේ ලස්සන ඇඳුම කියන. ඇන් දොස්තර මහත්තයා මොකක් ඇයිද? නෑ නෑ, ඕක ලස්සන එකක් නෙවෙයි කියන, ඕක කබල් ඇඳුමක් කියන. දැන් මෙයා පිළිගන්නවා දෙක පාරම? පිළිගන්නේ නෑ. ඇයි? දැන් මිනිස් මෙයත් රැවටුණා, අඳපු කට්ටියත් චිව්වා, නගර මිනිස්සුත් කිව්ව ලස්සන ඇඳුමක් කියලා, හොඳටම දැන් රැවටලා ඉන්නේ. ඊට පස්සේ එක පාරම පිළිගත්තේ නැහැ. ඊට පස්සේ වන දොස්තර මහත්තයා කියන, එහෙනම් ඔයා පිළිගන්න නැත්තම් මම බෙහෙත් ටිකක් දෙන්නම්. මේ බෙහෙත් ටික බොන්න. ඒකල ඇස්වලට කලින් කාලේට මේ බෙහෙත දාන්න කියලා මම බෙහෙතක් දෙන්නම්. ඒක බීලා ඇස්වලට දාලා බලන්න කියලා. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ? එහෙනම් හොඳයි කියලා බෙහෙත් ටික අරගෙන මෙයා බෙහෙත් බොන්න දීපු ටික බොනා වෙලාවට ඇහැට දාන්න දීපු බෙහෙත් ටික වෙලාවට දාන්න ගත්තා. දැන් මෙයා වෙලාවට දැන් මුතේත් හරියයිද? දැන් දොස්තර මහත්තයා කියන උදේටත් දාන්න, හවසටත් දාන්න. මෙයා තුන් වේලම දානවා බෙහෙත්. හරියන්නේ නැහැ නේද? එහෙනම් ඒ දොස්තර මහත්තයා කියපු ක්‍රමයට බෙහෙත් දාන්නත් ඕන. දැම්මට පස්සේ වෙන්න ටික දවසක් යනකොට මෙයාගේ ඇස් දෙක මෙයාට පේන්න පටන් ගත්තා. එතකොට දැන් මෙයා දකිනවා අර ඉස්සෙල්ලම ඇඳුම අඳපු මනුස්සයොත් මෙයා රැවැට්ටුවා. දැන් මේ පස්සේ නගර හිටිය කට්ටියත් මෙයා රැවැට්ටුවා කියලා තමා විසින්ම දැනගන්නවා. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාන් වහන්සේ. ඒ වගේම තමයි කියනවා අපිත්.
දැන් අපි සංසාරේ පටන් ගත්ත තැනක් කෙලවරක් දන්නේ අනමතක් ගෝයන් සංසාරෝ කියලා විස්තර කෙරේ. මේ සෝකේ හටගත්ත කෙලවරක් හොයන්න බෑ. ඒ තරම් දීර්ඝ සංසාරයක් පුරාවටම අපටත් ඇස් දෙක අන්ධ වෙලා අපිත් යනවා දිගින් දිගටම සංසාර. ඔය විදිහට අපටත් කියන එක එකයි. දැන් අපි ටීවී එකක් බලන්න ගත්තොත් ටීවී එකෙන් කියන ওই ජීවිතේ කාමභෝගී ජීවිතේ තමයි හොඳ. ලස්සන රූපවලින් සතුටු වෙන එක තමයි හොඳ. හොඳට ඇදෙන ශබ්දවලින් සතුටු වෙන එක තමයි හොඳ. මිහිරි ගඳ සුවඳ විඳින එක තමයි හොඳ. ඊට පස්සේ හොඳ කෑම ජාති වල කන එක තමයි හොඳ. හොඳ පාසෙ විඳ සතුටු වෙන එක තමයි හොඳ කියලා කියනවා. එතකොට ටීවී එක මුත් කියනවා. පත්තර වල මුත් කියනවා. හම් වෙන මිනිස්සුත් අපට කියන යාළුවෝත් කියන අපිත් මොකද වෙන්නේ දැන් පත්තරෙමුත් කියනවනම් ටීවී එකමුත් කියනවනම් හම් වෙන මිනිස්සුත් කියනවනම් ඔය ජීවිතේ කාලා බීලා ඔය හිටියම ඇති ඔතනින් එහා දෙයක් නැහැ කියනකොට අපිත් රැවටලා යනවද නැද්ද අපිත් අර රැවටිච්ච එක තවත් රැවටෙනවා දැන් රැවටි රැවටි යනවා අපිත් ඔහොම ඔහොම යනකොට අර දොස්තර මහත්තයෝ ඔන්න අපිට කලාතුරකින් හම්බ වෙනවා හම් වෙලා කියනවා ඕගොල්ලෝ ඔය රැවටි අර රැවටි යන ජීවිතයක් තියෙන්නේ ඔය ජීවිතේ කාමභෝගී ජීවිතේ දුක් සහිත දෙයක් කියලා. ඒ වගේ මේක කාමදෝයි ජීවිතේ පුතර්ජනයන් විසින් සේවනය කරන දෙයක් කියලා. කිසිම අර්ථයක් නැති දෙයක් කියලා. ඒ වගේ මාර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැති එකක් කියලා කියනවා. එතකොට අපිටත් එකපාර මේක අතහරින්න පුළුවන්ද? එක පාරම අතහරින්න අපි පිළිගන්න කැමති නැහැ. ඉතින් අපිත් එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයටම හිතන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම කයෙන් ක්‍රියා කරන්න පුරුදු වෙන්න ඕනේ. ආන් ඒ විදිහට පුරුදු වෙනකොට අපටත් අර අන්ධ වෙලා තිබ්බ ඇස් දෙක වැසීති බන්ධකාරය අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙලා ඔන්න විද්‍යාව නැමැති ආලෝකේ පහළ වෙනවා. ඇස් දෙක පේන්න ගන්න. එතකොට අපටම තීරණය කරගන්න පුළුවන් අපි මෙච්චර කාලයක් මේ සංසාරේ රැවටි රැවටි තමයි ගියේ කියලා. ඉතින් ආන් ඒ වගේ තමයි මේ කාමභෝගී ජීවිතයත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. රැවටි රැවටි අපි යනවා. කෙලවරක් නැහැ. මේ පැත්තෙන් එක එක රූපයක් බලලා සතුටු වෙනකොට අර පැත්තෙන් තව දෙකක් රූප සතුටු වෙන්න හම්බෙයි. ඉතින් කෙලවරක් නැහැ සතුටු වෙයි සතුටු වෙයි. ඒ රූප සතුටින් පිරී අරගෙන ඒ රූප සතුටින් කතා කරමින් ඒ රූප තුළම බැසගෙන ආය දුක සකස් කර කර යන ගමනක් ඔන්න අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාමභෝගී ජීවිතය ආන් ඒ වගේ කියලා විස්තර කළා. ඉතාමත්ම දුක් සහිත දෙයක්. ඒ වගේම පුතර්ජනයන් විසින් සේවනය කරන අනරයෝ අනත්ත සංහිතව කිසිම අර්ථයක් නැති දෙයක් කියලා ඔන්න ඉස්සල්ලාම දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන තව විවිධ විදියට අපිට විස්තර කළා තියෙනවා. තව තැනක බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ කාමයන් කියන්නේ මේ උපාදානයක් කියනවා. ඒතර කාමයන් උපාදානයක් කියන්නේ කාමයන්ට ග්‍රහණය වෙලා අපි ඉන්නේ කියලා. ඒක කාමයන්ට ග්‍රහණය වෙච්ච ජීවිතේ කාමයන්ගේ නිදහස් කරගන්න නම් ඒ ග්‍රහණය වුණා කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රහණය වුණේ මොකෙන්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ ග්‍රහණය වීම නැති වෙච්ච දවසටත් නැති වෙන මාර්ගයත් අවබෝධ කරපු දවසට තමයි කාම උපාදානයෙන් අපි නිදහස් වෙන්නේ. ඒකේ උපාදානයක් හැටියටත් බුදුරජාණන් වහන්සේ මේ කාමයන් විස්තර කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයන් කියන්නේ තවත් තැනක විස්තර කරලා තියෙනවා කාම භවය කියලා. ඒකට කාමයන්ට ග්‍රහණය වුණාට පස්සේ අපේ උපත සකස් වෙන්නේ කාම ලෝකේ. ඒ නිසා කාම භවය කියලා විස්තර කරලා තියෙනවා. දැන් අපි දැන් මේ ඉන්නේ මනුස්ස ලෝකේ කාම භවයට අයිති එක. ඊට පස්සේ දිව්‍ය ලෝක ගත්තොත් කාම භවයට අයිති. ප්‍රේත ලෝක ගත්තොත්, තිරිසන් ලෝක ගත්තොත්, නිරය ගත්තොත් දිව්‍ය ලෝකෙන් පාල සියලුම ලෝක කාම භවයට තමයි අයිති. ඒක රාගේ කාම භවය කියලත් බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන විස්තර කළා. ඊට පස්සේ තව විස්තර කළා බුදුරජාණන් වහන්සේ මේ පංච කාමයන් ආහාරය තුල තියෙනවා කියලා.
අපි ගන්න ආහාර තියෙනවා කබලින්කාර ආහාර. ආන් ඒ ආහාරය තුළ පංචකාමයන් තියෙනවා කියලා දේශනා කරනවා. ආහාරය තුළ මොනවද තියෙන පංචකාමය? දැන් අපි ආහාර දකිනකොට අපිට ආසාවක් හිතෙනවා. ඊට පස්සේ ආහාර ගැන අහනකොටත් අපිට ආසාවක් හිතෙනවා. ඊට පස්සේ ආහාර සුවඳ දැනෙනකොටත් ආසාවක් හිතෙනවා. ආහාර රසය දැනෙනකොටත් ආසාවක් හිතෙනවා. ආහාරයේ පහස දැනෙනකොටත් ආසාවක් හිතෙනවා. එහෙනම් පංච කාමයන් මේ ආහාරය තුළ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කවුරු හරි කෙනෙක් මේ ආහාරය හොඳට අවබෝධ කළොත් ආහාරය කෙරෙහි තියෙන ආසාව දුරු කළොත් අත්තිරාග සූත්‍රයේ තියෙන ආහාරය කෙරෙහි කැමැත්ත තියෙනවා නම් ප්‍රේමය තියෙනවා නම් තණ්හාව තියෙනවා නම් ආඥාට විඥානේ පිහිටලා සංසාරේ හැදෙනවා කියලා. හැබැයි ආහාරය කෙරෙහි කැමැත්ත නැත්තම් විඥානේ පිහිටන්න අරමුණක් නැහැ කියලා. අරමුණක් නැතිකොට නාම රූපී බැස ගැනීමක් නැහැ කියලා. නාම රූපී බැස ගැනීමක් නැත්තම් සංසාරයෙන් නිදහස් කියලා. ඒකට එහෙනම් කාමයන් කෙරෙහි ඒ කබලින්කාර ආහාරය කෙරෙහි කැමැත්ත තියෙන තාක්කල් කාමයන්ට අපි රැවටිලා ඉන්නේ, වසඟ වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හවුරු හරි කෙනෙක් හොඳට මේ කාමයන් අවබෝධ කළොත් එයා මේ ආහාරය අවබෝධ කළොත් පංච කාමය අවබෝධ කරනවා. පංච කාමය අවබෝධ කළොත් එයා අනාගාමී ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න එහෙනම් කාමයන් අපි හරියට තේරුම් අරගෙන කාමයන්ගේ ආදීන හොඳට තේරුම් අරගෙන කාමයන්ගේ නිදහස් වුණොත් අපි අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය විදිහටත් බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන විස්තර කළා තියෙනවා. ඊට පස්සේ දව දේශනා කරලා තිනවා කාම ඡන්දය කියලා. නීවරණයක් හැටියටත් විස්තර කළා තියෙනවා. දැන් බලන්න කාමයන් එතකොට අපි අහුවෙලා තියෙන විදිහනේ කාම ඡන්දය කියලා විස්තර කරනවා. ඒකට කාම ඡන්දය කියන්නේ කාමයන් කෙරෙහි අපි තුල තියෙන කැමැත්ත. ඒකට මේ කැමැත්ත උපදින්නේ අපේ ආයතන 6 හරහා තමයි හටගන්නේ. ඒකට ඇසෙන් රූප දැක්කට පස්සේ ඇසයි රූපයි විඥානය එකතු වෙලා ස්පර්ශය ඇති වෙලා ඒ ස්පර්ශපත්තියෙන් විඳීම ඇති වෙලා විඳින දේ හඳුනාගත්තට පස්සේ හඳුනා ගන්න දේ කෙරෙහි සංකල්ප ඇති වෙනවා. සංකල්ප ඇති වුණාට පස්සේ ඒ කෙරෙහි කැමැත්ත උපදින. තුරාංග ඔය විදිහට කාම ඡන්දේ ඉපදිනාට පස්සේ අපේ නීවරණයක් බවට ඒක පත් වෙලා සංසාර ගමන ආවරණය කර ප්‍රඥාව දුර්වල කරන නිවන් මඟ අහුරන කර එකක් බවට මේ කාම ඡන්දේ තියෙනවා. ඒ පැත්තෙන් ගත්තත් මේ කාමයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ තේරුම් ගන්න ඕනම කාරණයක් හැටියට විස්තර කළ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන තවත් විස්තර කරපු ගොඩක් අවස්ථා තියෙනවා. ඒක කාම ඡන්දේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව මොනවාද කාමයන් ගැන විස්තර කළා තියෙන්නේ? කාමයන් ගැන නොඑක ආකාරයෙන් කාම ධාතුව කියලා විස්තර කරනවා නේද? ඒතර කාම සංකල්ප කියලා විස්තර කරනවා. කාම විතර්ක කියලා විස්තර කරනවා. එක එක විදිහට විස්තර කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාමයන්ගේ නිදහස් වෙන්න කැමති කෙනා මේ කාමයන් පිළිබඳව අවබෝධය ඇති කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයන් කියන්නේ මේ ඇහෙන් පේන රූප වලට කියන නමක් නෙවෙයි. කනට ඇහෙන ශබ්ද වලට කියන නමක් නෙවෙයි. නාසයට දැන ගඳ සුවඳට, දිවට දැන රසයට, කයට දැන පහසට කියන එකක් නෙවෙයි. ආන් ඒවට කියන්නේ කාම ගුණ කියලා. ඒකට කාම ගුණ කියන්නේ අපි ඇහෙන් දකින රූප, ශබ්ද, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ඇසේ විඥාණයෙන් දැනගත යුතු රූප, ශබ්ද, ගන්ධ, රස පහට කියන. හැබැයි කාමය කියන්නේ එතනින් එහාගේ එක. ඒ තමයි මේ කාම අරමුණු කෙරෙහි අපි තුල තියෙනවා හිතේ ඇතිවෙච්ච රාගයක්. සංකල්පීමේ රාගය කියලා කියන්නේ. ඒ රාගේ රාගයට තමයි කාමය කියලා කියන්නේ. ඉතින් නුවණැති කෙනා බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස කෙරෙහි කැමැත්තක් ඇති කරගන්නේ නැහැ කියනවා. ඒක ඔය තිබුණාවේ කියන. ඒ කෙරෙහි ඇලීමක් ඇති කරගන්නේ නැහැ. නුවණැති කෙනා මොකද කරන්නේ? තමන්ගේ හිතේ තියෙන හටගන්න කාමයේ කෙරෙහි සංකල්පය හිතින් බැහැර කරනවා. ආන් ඒ සංකල්පීමේ රාගය බැහැර කරාට පස්සේ බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස කොච්චර තිබ්බත් එයාට ප්‍රශ්නයක් නැහැ. කාමයන් කෙරෙහි කැමැත්ත උපදින්නේ
නැතුව යන. ඉතින් එහෙනම් කාමයන් කෙරේ කැමැත්ත දුරු වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ කාමයන්ගේ ආස්වාදයේ කෙනෙක් තේරුම් ගන්න තියෙන්න ඕන. ඒක කාමයන්ගේ ආස්වාදයේ තමයි කාමයන් නිසා යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් ආගේකට කියනවා කාමී ආස්වාදයේ කියලා. ඒක හැමතැනම ලෝකේ ගත්තොත් කාමී ආස්වාදයේ තමයි තියෙන්නේ. TV එකක් දැම්මත් පත්තරයක් ගත්තත් ඇහෙන් බලන හැම පැත්තකින් කාමයන්ගේ ආස්වාදයේ විඳින විදිහට තමයි සම්පූර්ණ පරිසරය හැදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාමයන්ගේ ආස්වාදයේ ওই විදිහට තියෙන එකෙන් බේරෙන්න නම් කාමයන්ගේ ආදීනව කල්පනා කළ යුතුමයි කියන්නේ. ඒක ආස්වාදයේ තියෙන හිත නැති කරගන්න නම් ආදීනව කල්පනා කරන්න. ආස්වාදයේ කල්පනා කළොත් මොකද වෙන්නේ? ආසාදයට මැලියලී යනවා ගැලවෙන විදිහක් නැහැ. අපි පුරුදු වෙලා තින්නේ ඒකට. කාමයේ ආසාදේම කල්පනා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක තවක් කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත වැඩි වෙනවා. කාම ඡන්දේ පෝෂණය වෙනවා. කාම උපාදානයට ග්‍රහණය වෙනවා. කාම සංකල්ප වැඩි වෙනවා. ඊට පස්සේ කාම ඡන්ද නීවරණයත් බලවත් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාමයන්ගේ ආදීනව කල්පනා කරන්න පුරුදු වෙන්න. ඒක කාමයන්ගේ ආදීනව තමයි මේ කාමයන් කියන්නේ අනිත්‍ය දෙයක්. ඒ වගේම කාමයන් කියන්නේ දුක් දෙයක්. ඒ වගේම කාමයන් කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. දැන් වෙනස් නොවන එකක් නම් අපිට මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ස්ථීර එකක් නම් කාමයන් කියන්නේ. කියන්නේ ස්ථීර එකක් නෙවෙයි එහෙනම්. එක මොහොතින් මොහොත මේ කාමයන් කෙරේ තියෙන කැමැත්ත වෙනස් වෙවි යනවා. ඒ නිසා අනිත්‍ය එකක්. ඒ වගේම කාමයන් කියන්නේ අනිත්‍ය නිසා එක දුක් දෙයක්. ආය සැපයක් උපදලා දෙන්නේ නැහැ. ඒ වගේම දුක් දෙය වෙනස් වෙවි යනවා. ආන් ඒක තමයි ආදීනව කියලා කිව්වේ. ඒ ආදීනව තමයි එහෙනම් බහුල වශයෙන් මේ කාමයන්ගේ තියෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ආස්වාදේ බොහොම පොඩ්ඩයි. වැඩිපුර තියෙන්නේ ආදීන. දැන් බලන්න ලස්සන රූපයක් දැකලා අපිට සතුටක් ඇති වෙනවා. හුට්ටි වෙලාවයි තියෙන්නේ. ඒ රූපේ වෙනස් වෙච්ච හැටි දුක තමයි එන්නේ. රස හොඳ ශබ්දයක් අපිට ඇහෙනවා. පුංචි වෙලාවකට ඇහෙන්නේ. ඒක නැති වෙච්ච හැටි තරහා ගන්න බැරුව වැඩිපුර වෙලාවක් අපි දුක තමයි විඳින්නේ. ඉතින් ඒ නිසා කාමයන්ගේ ආදීනව තමයි වැඩි. ආස්වාදයේ බොහොම චුට්ටයි. අපේ චුට්ටි ආස්වාදයට අහුවෙලා තමයි කොච්චර කාලයක් ඇද්ද ගියේ සංසාරේ. කෙලවරක් නොපින සංසාර කියන චූටි ආසාදයකට අහුවෙලා ආදීන ගොඩාක් තියෙනවා. ඒකට අපිට හිතන්න කවල් කල්පනාවක් නැහැ. ඉතින් ඒකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කාමයන්ගේ ආසාදේ බොහොම පොඩ්ඩයි ආදීන තමයි ගොඩාක් තියෙන්නේ කියලා ආදීනව ටික අපිට විස්තර කරලා කියලා දෙනවා. ඒකට හරියට මේ කාමයන් හුළු අත්තක් වගේ කිව්වා. ඉස්සරහට අල්ලගෙන යනකොට හුළඟේන පැත්තට උළුවත් අල්ලගෙන යනකොට අල්ලගෙන ඉන්න තාක් කල් තමන්ට පීඩාවක්මයි දුකක්මයි රසණයක්මයි කරදරයක්මයි ඇති. ඒ වගේම කාමයන් කිව්ව ඇට සැකිල්ලක් වගේ කියලා බලුකුක් එක්ක. ඒතුරේ බලුකුක්ක මේ ඇට සැකිල්ල හපල අපන තාක්කල් මස් නෑ එකේ. එයාට ඒක හපහපා ඉන්න තාක් පොඩි ආස්වාදයක් තියෙනවා. එතකොට ඒ ආස්වාදයට අහුවෙලා ඒක හපහපා ඉන්න ගන්න හරයක් නෑ. ඇට සැකිල්ල ගන්න හරයක් නැහැ. ඊට පස්සේ හීනයක් වගේ කිව කාමයන්. හීනේ පේනකොට හරි ලස්සනයි. අපි හීනෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඈරිත් ඇටි ඔක්කොම ඉවරයි. තස ණයට ගත්ත දෙයක් වගේ කියන කාමයන්. ඒක ණය අරන් තියෙනකන් හොඳයි. ණයකාර ඉල්ල පෙටි දෙන්න වෙනවා. දැන් බලන්න කාමයන් ගැලනේ විශාල ගොඩක් විස්තර තියෙනවා. පටමාතේ කාමාසේනා කියලා තියෙනවා. මාරයාගේ පළවෙනි සේනාව තමයි කියනවා කාමයන්. බලන්න කොච්චර බරපතල දිටුකරනේ. මේ කාමයන් කියන්නේ එහෙනම් අපි මුළු ලෝකෙම වසඟ වෙලා තියෙන එකම දේ තමයි මේ කාමයන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න අපි කාමයන්ගේ ආදීනවම කල්පනා කළ යුතුයි. ඒතර කාමයන්ගේ ආදීනව කල්පනා කරනකොට මොකද වෙන්නේ? කාමයන්ගෙන් හිත නිදහස් වෙනවා. ඒකට පළවෙනියටම අපේ කාමයන්ගෙන් හිත නිදහස් වෙන්නේ පළවෙනි ධ්‍යානේ
උපදවගන්නකොට බුදුරජාණ අසවදාළ විවිච්චේව කාමයහයකේ. කාමයන්ගේ නිදහස් වෙනවා කියෙන පළවෙනි දිහානය උපදව ගත්ත ඇති. තුර පංච කාම අරමුණුවට අපේ හිත යන එක නවතින එක නිදහස් වෙනවා ඇත. එතකට ඇති වෙන සැපයමන වගේද. කාමයන්ගෙන් හිත නිදහස් වනාට පස්සේ. හරියට බුදුරජාණාසය වදාලා ලොකු නයක් ඇරගෙන ඉන්නකිව කෙනෙක්. ඒ නය ඇරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා එයාගේ ව්‍යාපාරයේ සාර්ථක වෙනවා. සාර්ථක වුණාට පස්සේ එයා තිබ්බ ණය ඔක්කොම ගෙවලා දානවා. ගෙව ණය ගෙවලා දැම්ම වගේ තමයි කියනවා කාමයන්ගෙන් හිත නිදහස් වුණාට පස්සේ තියෙන සැපේ. දැන් බලන්න ඉත කාමයන්ගෙන් සතුටක් ඉඳිනවා. ඊට වඩා සිය දහස් ගුණයක සැපයක් කාමයන් අතහැරියම විඳින්න පුළුවන්. ඒක අපි දන්නේ. ඊට පස්සේ හරියට දාස භාවයෙන් නිදහස් වුණා වගේ කියනවා. එනෙත් දාසකං කර කර ඉන්නවා කාටහරි. වැඩ කර කර ඉන්නවා තැනක. එතකොට එයා කවදහරි දවසකේ දාසභාවේ නිදහස් කරවන. ආංගිතකට ඇත්තිවෙන සතුට වගේ කියෙන කාමයන්ගෙන් හිත නිදහස් වනාට පස්. ඊට පස්සේ කාමයන්ගෙන් නිදහස් වනාට පස්සේ හරියට හිරේ ඉන්න මනුස්සේ. අවුරුදු ගාන හිරේට යවන. හිරේ ඉදල ඉඳල ඉඳල හිරෙන් නිදහස් වෙන දවසේන. කොච්චර සතුටක් ඇතිද. ආං ඒ වගේ තිය නොවයි කාමයන්ගෙන් හිත නිදහස් වනාට පස්. ඊට පස්සේ රෝ හොඳ කරන්න වෙයි රෝගයක් හැදලා තියෙන. කෝමාරි බේත් කල්ල 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 මෙයාගේ රෝගය හොඳ වෙනවා. ආං ඒ වගේ තමයි කියන කාමයන්ගෙන් හිත නිදහස් වනාට පස් තියෙන සතුට. ඔය විද විවිධ උපමාවලින් බුදුරජාණාසේ මේ කාමයන් ගැන විස්තර කරලා තියෙන. කාම ඡන්දයටත් ලස්සන උපමාවක් කන්නවා. ඒ තමයි හරියට පාට දාපු වතුර එකක් වගේ කිය. කාමත් චන්දයෙන් හිත හටපත් වනාට පස්සේ වතුර හොදය පිරිසිදු වාජනයකට රතු පාට නිල් පාට කහ පාට නිල් එකක පාට කවලං කරන. කවලං කරට පස්සේ මූුණ අපේ පේන්නේ නෑ. ආගේ වගේ තියෙන කාමත් චන්දයෙන් හිත යටපත් වනාට පස්සේ තමන්ගේ යහපත තේරෙන්නේ නෑ. අනුන්ගේ යහපත තේරෙන්නේ නෑ. දෙපිරිසගේ මේ යහපත තේරෙන්නේ නෑ. මේ ධර්මයෙන් නිදහස් වීමත් එයාට අවබෝධ වෙන්නේ දැම් බලන්න එක ඒක විදිට එනම් මේ කාමයන් ගැන විස්තර කරලා තියෙනවා. ඉතුකට බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් නිදහස්සීම තමයි අපිට නිදහස් එන්න නම් ආදීනව කල්පනා කරන්න ඕනි. බුදුරජාණන් වහන්සේ මෙහෙම විස්තර කරනම් මහණෙනි බය කියන්නේ කාමයන්ටකින් නවගේ දැන් හරි නේද. කාමයන් තුළ අපි ඉන්නවා නම් එයාට බයක් තැති ගැනීමක් මිසක් වෙන දෙයක් තියෙනවා. ඇයි කාමයන් අල්ලගෙන ඉන්නකට කාමයන්ගේ සතුටේ ඉන්නකුට කොයි මොහොතේ මේ කාමයන් නැති වෙලා යන්න පුළුවන්ද කියලා එයාට බයක් තියෙනවා. ඒකට මෙලව ජීවිතය ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. ඔන්න ඊට පස්සේ තව නම් ගොඩක් කියනවා. මහණෙනි දුක කියලා යන මේ කාමයන්ට කියන නමකි. හොඳට මතක තියාගන්න බය කියන එකක් කාමයන්ට කියන නමක්. දුක කියලා කියන්නේ කාමයන්ට කියන නමක්. ඒ වගේ රෝගය යන මේ කාමයන්ට කියන නම. රෝගයක් කියල කවුරු හරි කියනවා නම් ඒත් මේ කාමයන්ට කියන නමක් කිය. ඒ වගේම ගඩුව කියලා කියනවා නම් යම් කෙනෙක් ගඩුව කියන්නෙත් මේ කාමයන්ට කියන නමක් කියන. ඒ වගේම ඇල්ම කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒත් කාමයන්ට කියන නමක් කියන. ඒ වගේ මඩ කියනවා නම් ඒ කියන්නේ මේ කාමයන්ට කියන නමක් කියන. බලන්න කොච්චර එහෙනම් මේ කාමයන් ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා තියෙනවා නේද. බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්ත තමයි දැන් මේ කාමයන් ගැන මේ කාමයන් කියන්නේ බයක් කියලා ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කාමයන් කියන්නේ දුකක්. ඒ වගේම කාමයන් කියන්නේ රෝගයක්. දුක කාම බය කියන එකත් අපිට තේරෙනවා. දුක කියන එකත් තේරෙනවා. කාමයන් තියෙන තාක්කල්ලයා හුළුවත් අල්ලගෙන ඉන්න තාක්කල්ලයාට දුකක් පීඩාවක්මයි ඇතිවෙන්නේ. මස්ක කෑල් හපහපා ඉන්න කාක්කල්ලයාට දුකක්මයි ඇතිවෙන්නේ. ඒ වගේම කාමයන් රෝගය කියන. රෝගයක් තියෙනකොට අපි සනීප දස අමාරුද. අමාරුවෙන් ඉන්න රෝගයක් තියෙනකට පීඩාවක්ම යාට තියෙන. ආං ඒක නිසා රෝගයක් කියලත් තියෙනවා කියන කාම. ඊට පස්සේ ගඩුව කියලත් තියෙනවා කියන. දැන් ගඩුවක් ඇගේ ඇගේ හැදුනොත්
තියෙන තාකල් එයාට දුකක් පීඩාවක් නෙවෙයිද ඇති වෙන්නේ. එහෙනම් ඒ කියන එකත් හරි නේද? ඒක gaduwa කියලා කියන්නේ කාමයන්ට කියන නමක් කියලා. ඒ වගේම ඇල්ම කියලා, ආසාව කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ආංගේ කියන්නේ කාමයන්ටම කියන නමක් කියලා. ඒ වගේ මඩ කියනවා නම් ඒත් කාමයන්ට කියන නමක් කියලා. දැන් මඩ කියන්නේ මොකද? මඩ ඉරුණට පස්සේ ආයෙ ගොඩ එන්න විදිහක් නෑ. ඉරිලම තමයි මඩේ ඉන්නේ. කාමයන්ට වසඟ වෙච්ච ලෝකේ මඩේ ඉන්නවා වගේ ගොඩට එන්න විදිහක් නෑ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් දේශනා කළා කියනවා, මහණෙනි කාමයන්ට බය යනුවෙන් පවසන්නේ කුමන හේයින් කුමක් හේයින්ද කියලා අහනවා. කාමයන්ට බය කියලා කියන්නේ ඇයි කියලා අහනවා. ඔන්න මහණෙනි, කාම රාගයේ යැලුණු. ඒක කාමයන් කෙරෙහි ඇලුණු. චන්ද රාගයෙන් බැඳුණු. ඒක කැමැත්තෙන් බැඳී ගිය තැනැත්තා මෙලොවදී ඇතිවෙන බයනුත් නිදහස් නොවේ කියනවා. ඒක මේ ජීවිතයෙන් බයක් හට ගන්නවා නම් ඒ හටගන්නේ කාමයන් නිසා. ඒකෙන් නිදහස් වෙලා නැහැ කියන්නේ. ඒ වගේම පරලොව බයනුත් නිදහස් නොවේ. පරලොව යම් බයක් විඳින්න තියෙනවා නම් ඒකෙමුත් එයාට නිදහස් වෙන විදිහක් නැහැ. ඊට පස්සේ දේශනා කරනවා බයෙන් නිදහස් නොවේ, ඒ නිසාය කාමයන්ට බය කියලා යොදන්න කියනවා. ඒකට එහෙනම් මෙලොව යම් බයක් තියෙනවා නම් ඒ කාමයන් නිසා ඇති වෙන දෙයක්. පරලොව බයක් ඇති වෙනවා නම් ඒ බය ඇති වෙන්නේ කාමයන් නිසාමයි. ඒ නිසා තමයි බය කියලා කාමයන්ට කියන්නේ. ඊට පස්සේ දුක කියලා කියන්නේ ඇයි කාමයන්ට? මෙලොව යම් දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ කාමයන් නිසාම. පරලොව යම් දුකක් විඳිනවා නම් ඒ විඳින්නේ කාමයන් නිසාම. ඒ නිසා තමයි කාමයන්ට දුක කියලා කියන්නේ. ඊට පස්සේ කාමයන්ට ඊළඟ කියන්නේ මොකද්ද? රෝගය. එතකොට කාමරාගේ ඇලුණු චන්දරාගෙන් බැනු තැනැත්තා මෙලොවදීත් ඇතිවෙන රෝගයන්ගේ නිදහස් නොවේ, පරලොව රෝගයන්ගේ නිදහස් නොවේ, ඒ නිසයි මේවට රෝග කියලා කියන්නේ. එතකොට මෙලොව ජීවිතයේ යම් රෝගයක් තියෙනවා නම් ඒකෙමුත් එයාට දුකක් කනගාටුවක්ම ඇති වෙන්නේ. පරලොව ජීවිතයේ රෝගයක් ඇති වෙනනම් ඒත් ඇති වෙන්නේ කාමයන් නිසාම. ඒ නිසා ඒකට රෝගයක් කියලා කාමයන්ට කියනවා. ඊට පස්සේ gaduwa, මෙලොවදී යම් gaduwak නිසා දුකක් ඇති වෙනවා නම් ආංගෙත් කාමයන්. කාමයන් හරියට gaduwak වගේ කියලා උපමා කළේ ඒකයි. මෙලොවදී ඇති වෙන මේ gaduwemu නිදහස් නොවේ, පරලොව තියෙන gaduwemu නිදහස් නොවේ. ඔය විදිහට බුදුරජාණන්සේ විස්තර කරනවා, මහණෙනි කාමයන්ට මඩ යනුවෙන් පවසන්නේ කුමක් හේඳ? කාමරාගේ හැලුණු චන්දරාගෙන් බැඳුණු තැනැත්තා මෙලොවදී ඇතිවෙන මඩෙනුත් නිදහස් නොවේ. මෙලොව ඇතිවෙන මඩෙනුත් නිදහස් වෙන්නේ නෑ. පරලොව මඩෙනුත් නිදහස් නොවේ. ඒ නිසයි කාමයන්ට මඩ කියලා කියන්නේ කියලා. දැන් බලන්න කාමයන් ගැන විස්තර කරපු විදිහනේ. ඊට පස්සේ බුදුරජාණන් ලස්සන ගාථා ටිකක් මේ දේශනාවේ කරනවා. ඒ තමයි බයකි දුකක්ද වෙයිද, රෝගයක්ද වෙයි, gaduwaki ඇල්ම හා මඩ යන දෙකෙන්ම යුක්තද? යම් පෘථග්ජනේ මේ ඇලී සිටිද්ද ඒහින් මේට කාමයෝ යැයි කියනු ලැබේ කියන. තිරමකදකේ බයකි දුකක් වෙයිද, රෝගයක් වෙයිද, gaduwaki ඇල්ම හා මඩ යන දෙකින් යුක්තද? පෘථග්ජනයෙක් මේ ඇලී සිටිද්ද ආං ඒහින් මේට කාමයේ යැයි කියනු ලැබේ කියන. ඒ වගේම උපත හා මරණය උපදවා දෙන කෙලෙසුන්ට ග්‍රහණය වීමේ බිය දැක ඉපදෙන මැරණ දෙය නැති නිවනට පැමිණි සත්වෝ දිකින් නිදහස් වෙද්ද ඔහු නිර්භය ස්ථානයට පැමිණි ආවුය, සැපයට පත් වූ ආහුය. තිර බයෙන් නිදහස් වුණා කියන්නේ නිර්භය තැන්ට පැමිණුණා. ඒ කියන්නේ කොහෙද? නිවනට පැමිණි වුණා. සැපේට පත් වුණා කියන්නේ දුකේ නිදහස් වුණා. මෙලව දීම නිවී ගියාහුය, සියලු බය වෛර ඉක්ම ගොස් සියලු දුක් ඉක්ම ගියාහුය කියලා කියනවා. තිරෝ ඔය කාමයන්ගේ නිදහස් වෙච්ච තැන නිර්භය තැනක්,
සැපේට පත්වෙච්ච තැනක් නිවේගිය තැනක් සියලු බය අයිර ඉක්ම ගොස් සියලු දුක් ඉක්ම ගිය තැනක්. තුට එහිනම් දැන් අපිට මේ දේශනාවක අපිට ගන්න තියෙන නම් වටිනා කාරණාවත් තියෙන. මොකක්ද මේ කාමයන්ගෙන් අපි නිදහස් රියයුතුමයි. කාමයන් තියෙන තාකල් අපිට දුකක්මයි බයක්මයි, හරියට රෝගයක් වගේමයි, ඇල්ම වගේමයි, ගඩුවක් වගේමයි, ඒ වගේම මඩගොඩේ ඉන්න වගේ තමයි කියල තේරුම් ගන්නු. ති ගෙහෙනම් කාමයන්ගේ නිදහස් වෙන්න නම් අපි හොඳට ඒ කාමයන්ගේ ආදීනවම කල්පනා කර කර කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න අපි උත්සාහයක් ගන්නට ඕන. විශේෂයෙන් පැවිදි ජීවිතය ගත කරන කෙනාට බුදුරජාණන් වදාළේ මේ කාම්භෝගී ජීවිතයේ කිසි මාර්ථයක් නැති දෙයක් කියන. තුර ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට වුණත් මේ කාමයන්ගේ නිදහස් වෙන්න මහන්සියක් ගන්න ඕනි. තැන් බුදුරජාණන් වහන්සේ කාලෙ ගොඩ දෙනෙක් ගිහි ජීවිතයේ ගත කරන අය මේ කාමයන්ගෙන් හිත නිදහස් කරන පළවෙනි ධ්‍යානය ඇති කරගත් අය ගොඩාක් හිටියා. ශාල ප්‍රමාණය පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ ධ්‍යාන උපදවගෙන මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගත් අය හිටියා. ඒ කාමයන්ගේ සම්පූර්ණ හිත නිදහස් කරගත් අය හිටියා. උග්ග සිටතුමා කොජ්ජුත්තරා වගේ අය අනාගාමී ශ්‍රාවක බවට පත් ශ්‍රාවක සායිකා කාමෙන්ගේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච අයත් හිටියා. තුරන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක්ට වුණත් මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපට වැදගත් වන්නේ කාමයන්ගෙන් නිදහස් වෙන කැමැති කෙනාර උපමා කිව්වා වගේ මේ කාමයන් බොහෝ දුක් සහිත දෙයක් පොඩි ආස්වාදයක් තියෙන්නේ කියලා විශ්වාසයක් හිතේ ඇති කරගන්න ඕන. ආන් ඒ විශ්වාසය ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අපේ හිතේ පැහැදීම තියෙන්නට ඕන. තුරු බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළායි අපිට මේ කියලා දුන්නේ. ඒ නිසා මගේ හිතත් මේ කාමයන්ගේ නිදහස් කරගෙන කාමයන්ට ඇලිලා ඉන්න තාක් කල් මට දුකක්මයි ඇති වෙන්නේ කියන විශ්වාසය අපිට තියෙන්නට ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ කාමයන් හටගන්න හේතුවක් විස්තර කළා. ඒ තමයි කාමයන් හටගන්නේ ස්පර්ශයෙන් කියලා විස්තර කළා. ඊට කාමයන් නැතිවන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන් කියලා දේශනා කළා. කාමයන් නිරුද්ධ කරන වැඩපිළිවෙල හැටියට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එහෙනම් අපි කාමයන් හොඳට දැනගෙන කාමයන් හටගන්න විදිහත් අවබෝධ කරගෙන කාමයන් නැති වෙන විදිහත් අවබෝධ කරගෙන කාමයන් නැති වෙන මාර්ගයන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නික්කම්ම සංකල්ප තමයි කාමයන්ගේ නිදාසෙන්න පුරුදු කරන්න ඕන. ඒක කාම සංකල්ප හිතනකොට කාමයට වැටෙනවා. නික්කම්ම සංකල්ප හිතනකොට කාමයන්ගෙන් හිත නිදාස් වෙනවා. ඒකට මේ නික්කම්ම සංකල්පේ නිතර නිතර පුරුදු කරනකොට අපට සම්මා දිට්ඨිය උපදවගෙන සීලයේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හොඳට එහෙනම් අධිෂ්ඨානයක් ඇති කරගමු. ඒ කාමයන්ගේ නිදහස් වෙන්න අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන සංඝරත්නයේ කෙරෙහි හිත පහදව ගන්නවා කියලා. ඉතින් ඒ තෙරුවන් කෙරෙහි හිත පහදව ගත්තොත් අපිට මේ කාමයන්ගේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ සූත්‍රේ නම තමයි භය සූත්‍රය. සූත්‍රේ නම තමයි භය සූත්‍රය. ඊට පස්සේ තියෙන සූත්‍රය තමයි අනුත්තරීය වර්ගයේ 6 වෙනි සූත්‍රය. දැන් 5 වෙනි සූත්‍රෙත් තියෙන 5 වෙනි සූත්‍රයේ තියෙන කරුණු ටිකම තමයි 6 වෙනි එකෙත් තියෙන. ඒ නිසා අපි 6 වෙනි එකේ ඊට පස්සේ ඉගෙන ගමු. ඊට මේ දේශනාවේ නම තමයි මහා කච්ඡාන සූත්‍රය. කච්ඡාන මහරහතන් වහන්සේ ගැන අපි අහලා තියෙනවා නේද? කොහොමද කච්ඡාන මහරහතන් වහන්සේ ගැන අපි අහලා තියෙන්නේ? ඒ කච්චාන මහරහතන් වහන්සේ කෙටියෙන් යමක් කිව්වොත් විස්තර වශයෙන් කියලා දෙන්න දක්ෂයි කියලා. එතකොට යම් කාරණයක් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිව්වට පස්සේ ඒක විස්තර වශයෙන් අහගන්න ඕන නම් මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා තමයි යන්නේ. එතකොට ඒකට පෙරුන්දම් පාරමීදම් පුරලා තියෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ යාගතන තුර ලබා ගන්න. දන්නවද ඒ කතාව? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේට ආගතනතුර දීලා තියෙනවා. එතකොට එක ස්වාමීන් වහන්සේමකට කෙටියෙන් බුදුරජාණන් වහන්සේ කියපු දේ විස්තර වශයෙන් අවබෝධ කරපු ස්වාමීන් වහන්සේට ආගතනතුර දීලා තියෙනවා.
ඊට පස්සේ දැන් මේ කච්චාන මහරත්නන් වහන්සේ ඒ කාලේ සිටුවරයෙක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒක සිටුවරයට අදහසක් පහළ වෙලා මටත් මේ වගේ තනතුරක් ලැබෙනවා නම් කොච්චර හොඳද? ඔන්න පළවෙනි සිතුවිල්ල පහළ වුණා. පහළ වෙලා එක දිගටම සතියක් ඒ බුදුරජාණන් වහන්සේට පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්තුවා. පවත්තලා ඉවර වෙලා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වා. ස්වාමීනි මටත් කෙටියෙන් භාග්‍යතුන් වහන්සේ යමක් කියනවනම් විස්තර වශයෙන් අවබෝධ කරගන්න කියලා දෙන්න පුළුවන් භික්ෂුවක් එන්න ඕනි. මගේ මේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවද? ඉතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැලුවා අනාගතේ. බලනකොට දැක්කා කල්ප ගානකට පස්සේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ ශාසනයේ මේ අරමුණ ඉෂ්ට වෙන කියලා සිටුවරයට කිව්වා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා. දැන් හිතේ හිටා මේක මේ සිතුවිලි. දැන් හිතේ හිටලා දිගට දිගට දැන් එනවා සංසාරේ. මැරෙන්නේ නැහැ මේ සිතුවිලි. දැන් ඒක හොඳ කාරණයක් අපිට. යම්කිසි පිනක් කළා අදිෂ්ඨානයක් අපි කරගත්තොත් ඒ පිනේ විපාක අවසන් නොදී ඉවර වෙන්නේ නැහැ. කවදා හරි දවසක එනවා තමයි පින. විපාකයක් දීලම තමයි අවසන් වෙන්නේ. දැන් කල්ප ගානක් ආව මේ සිතුවිලි. මැරුන්නේ නැහැ. ඇවිල් ඇවිල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ආවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනම් පැවස චෛත්‍යයක් හැදුවා. රත්තරන් වලින් හදපු චෛත්‍යයක්. රත්තරන් ගඩොල් වලින්. ඒකටත් මේ සිටුවරේ දැන් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ තිපදලා සිටුවරේ කියලා. මෙයාට හිතුණා මේ චෛත්‍ය හදන එකට රත්තරන් ගඩොලක් පූජ කරන්න. ඉතින් රත්තරන් වලින් ගඩොලක් හදලා පූජ කරා චෛත්‍යයට. කියලා ප්‍රාර්ථනා කළා මං උපදින උපදින හැම පාරකම රත්තරන් පාට වෙන්න ඕනි. දැන් ඔන්න රත්තරන් පාට වෙන්න ඕනි කියලා. දැන් ඔන්න ඊළඟ ජීවිතේ උදුන රත්තරන් පාට. ඊට පස්සේ ජීවිතේ උදුන රත්තරන් පාට. ඔන්න ගෞතම බුදුරයන් ආශ්‍රේ උපදිනකොටම මෙයා ඉපදුනා. රත්තරන් පාටයි කුමාරය. අම්මලා තා නම දැම්මා. මේ කුමාරයා උපදිනකොට නම අරන් ආවේ කංචන. රත්තරන් වලට කියන්නේ කාංචන. ඉතින් ඒ නිසා මෙයාට අලුතෙන් නමක් දාන්න ඕනේ අපි කාංචන කියමු කියලා. දැන් ඔන්න කාංචන කුමාරය ඉන්නවා. කාංචන කුමාරය ඔහම ලොකු වීගෙන ඇවිල්ලා තරුණ වයසට ආවට පස්සේ දැන් මෙයාටත් සිටු තනතුරක් හම්බ වුණා. ඊට පස්සේ ඔන්න ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ රටේ රජුරොන්ට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාජ්‍යයට වඩම්ම ගන්න ඕනේ කියලා. ඒ සිටුවරු ඔක්කොම ගෙන්න ලැහුවා මේ භාග්‍යතුන් වහන්සේ මගේ රාජ්‍යයට වඩම්ම ගන්න කවුද කැමති? කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් ඔන්න සංසාරේ පින එනවා කැරකි කැරකි ඇවිල්ලා දැන් උඩටම ආවා. අර කරු කදුමුතුරු උදලා කරපු පින. ඇවිල්ලා ඉවරලා ඒ සිටුවරයා කිව්වා මම කැමති රජතුමනි භාග්‍යතුන් වහන්සේ වඩම්මන්න කිව්වා. හැබැයි මට වරයක් ඕන කිව්වා. මොකද්ද වරේ? මට ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදෙන්න ඕන කියලා. අවසර දෙනවා නම් මගේ වැඩමගෙ දෙන්නම් කියලා. රජතුමා කිව්වා අවසර දෙන්නම් කියලා. ඒ වෙලේම තව පිරිසක් එක්ක ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදිලා සුළු කාලෙකින් අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ තමයි රජතුමා ළඟට බුදුරජාණන් වහන්සේ වැඩමගෙ නාවේ අරහත්ත්වයට පත් වෙලා. ඉතින් ආගේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කංචන කියන නම වෙනුවට කච්චාන කියන නම ගෝත්‍ර නාමේ දැම්ම. ඊට පස්සේ ආගතනතුර හම්බුණා කෙටියෙන් කියන දේ විස්තර වශයෙන් අවබෝධ කරන භික්ෂුවට ආගතනතුර ඕන්න බුදුරජාණන් ආගතනතුර දෙනකොට හම්බුණා. දැන් බලන්න එහෙනම්. ඉතින් ඒ වගේ කච්චාන මහරහතන් වහන්සේගේ නමින් තමයි මේ දේශනාව තියෙන්නේ. ඔන්න කච්චාන මහරහතන් වහන්සේ මෙහෙම කියන එකල්ලි ආයස්මත් මහා කච්චානයන් වහන්සේ ආයස්මත් මහණෙනී කියලා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ආයස්මතුන් වහන්සේයි භික්ෂූන් වහන්සේලාත් මහා කච්චානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයස්මත් මහා කච්චානයන් වහන්සේ මේ වදාළා. ඉතින් කච්චාන මහරහතන් වහන්සේ කරපු දේශනාව. ඔන්න කච්චාන මහරහතන් වහන්සේ ආයස්මතිනී ආශ්චර්යයකි කියන ආයස්මතිනී අද්භූතය කියන ආශ්චර්යයි අද්භූතයි මේ වනායේ සුභාසිතයක්මයි කියන.
ඔන්න බලන්න හිතේ පැහැදීමත් එක්ක දැන් මේ ප්‍රකාශය කරන්නේ. මේ වනාහි සුභාසිතයක්මයි. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ විසින් සත්‍යයන්ගේ පිරිසුදු වීම පිණිස. සත්තානං විසුද්ධිය. ඒ භාග්‍යතුන් වහන්සේ කෙරේ දැන් දැක්කද පැහැදීම තියෙන විදිහ? භාග්‍යතුන් වහන්සේගේ වචනේ නම් සුභාසිතයක්මයි. ඒ වචනේ නම් ආශ්චර්යමයි. ඒ වචනේ නම් අද්භූතමයි කියලා තමයි මේ දේශනාව පටන් ගන්න. භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ ධර්මයට ප්‍රශංසා කළා තමයි මේ දේශනාව කරන්නේ. කියනවා සත්‍යයන්ගේ පිරිසිදු වීම පිණිස. සත්තානං විසුද්ධිය. ඊට පස්සේ ශෝක වලපි මික්මා යාම් පිණිස. ශෝක පරිද්දවාන සමතික්කමයි. දුක් දුම්නස් නැතිවීම පිණිස. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි. නිබ්බානස්ස සච්චිකිරය නිවන සාක්ෂාත් කිරීම පිණිසත්. ඊට පස්සේ නිවන සාක්ෂාත් කිරීම පිණිසත් පංචකාම ගණන ගුණ නම් වූ කරදර මැද්දේ ඉඩ අවකාශ ලබා ගැනීම අවබෝධ කරන ලද්දේ. මේ කරදර සහිත පංචකාමයන්ගේ නිදහස් වීම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරන ලද්දේ. එනම් මේ සයක් වූ සිහි කරන කරුණයේ ඒ කවර සයක් දෙයක්. දැන් අපි පංචකාමයන් ගැන කලින් දේශනාව ඉගෙන ගත්තානේ. ඒ කාමයන්ගේ නිදහස් වන ආකාරයේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරන ලේක නිදහස් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා එකට කරුණු හයක් විස්තර කරනවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ පංචකාම ගුණයන්ගෙන් හිත නිදහස් කරගන්න දීපු උපදේශ හයක් මේ දේශනාව විස්තර කරනවා. ඒක තමයි ආශ්චර්ය අද්භූතයි කියලා කිව්වේ. ඒක බලන්න එහෙනම් දේශනා පෙළගස්සලා තියෙන දෙකකින් එකට ගැලපෙනවද නැද්ද? පළවෙනි දේශනාවේ බය සූත්‍රේ කාමයන් ගැන කිව්වා. කාමයන් බයයි, කාමයන් රෝගයයි, කාමයන් මේ දුකයි, ඒ වගේම කාමයන් gaduwak, කාමයන් කියන්නේ ඇල්මක්, කාමයන් කියන්නේ මඩ ගොඩක්. ඊට පස්සේ කාමයන්ගේ නිදහස් වෙන ක්‍රමය එහෙනම් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ආන් ඒ කාමයන්ගේ නිදහස් වෙන ක්‍රමය ගැන තමයි දැන් මේ මහා කච්චාන මහ රහතන් වහන්සේ ප්‍රශංසා කළේ බුදුරජාණන් වහන්සේට. මේකනම් ආශ්චර්යයක්, මේකනම් අද්භූත දෙයක්මයි. මේ සත්‍යයන්ගේ පිරිසිදු වීම පිණිස කියන්නේ මොනවාද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පිරිසිදු වීම පිණිස. ඒකට එහෙනම් අපි රාග දේශම වලින් අපිරිසිදු වෙලා තමයි ඉන්නේ. ඒකට අපිරිසිදු ජීවිතේ රාග දේශම වලින් පිරිසිදු කර ගැනීම පිණිස. ඒකට කාමයන්ගෙන් අපේ නිදහස් වෙනකොට හිත මොකද වෙන්නේ? අපි රාග දේශම වලින් අපේ හිත පිරිසිදු වෙනවා. ඒකට අපිරිසිදු වෙලා තියෙන්නේ නම් මොනාගෙන්ද? පංච කාමයන්ගෙන් අපේ හිත අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒකට ආන් ඒ පිරිසිදු බව පිණිසත් ශෝක වැළපීම් මික්මවීම පිණිසත්. ඒකට ශෝක වැළපීම් අපි මේ කාමයන් නිසා සිද්ධ වෙනවා. ආන් ඒ ලෝකික මේ දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිසත්, ඊව දුක් දොම්නස් නැතිවීම පිණිසත්, නිවන අවබෝධ වීම පිණිසත්, ඒ වගේම නිවන සාක්ෂාත් ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් මේ පංචකාමයන්ගෙන් අපි හිත නිදහස් කරගත යුතුයි. ආංගේ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රම ටික ඊට පස්සේ විස්තර කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික ඊළඟ දවසේ තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. අදට කාලය අවසන් වෙලා තියෙනවා. ඒකට එහෙනම් කච්චාන සූත්‍රය අපි ඊළඟ කොටස ඊළඟ දවසේ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ අපිට ඒකට සූත්‍ර පන්තියට ලැබුණු කාලය අවසන්. ඒකට අද දවසේ අපි ඉගෙන ගත්ත මේ කාමයන් ගැන යම් විස්තරයක් ඉගෙන ගත්තා. කාමයන්ගේ නිදහස් වෙන්න ඕනේ කියන අදහස අපි හිතට ආවනම් ඒ සඳහා බුදුරජාණන් සරණ යා යුතුයි, ධර්මයේ සරණ යා යුතුයි, සංඝ රත්නයේ සරණ ගොස් ඒ කෙරෙහි හිත පහදවාගෙන මේ කාංච කාමයන්ගෙන් බුදුරජාණන් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තා. පංච කාමයන්ගෙන් නිදහස් වෙන වැඩපිළිවෙල බුදුරජාණන් අපට කියලා දුන්නා. කියලේ බුදුරජාණන් වහන්සේගේ හිත පහදුනා නම් අපිට මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න ලේසියම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාට මේ සියලු ධර්ම කාරණා උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි, නමෝ බුද්ධයි. සාන්දු සාන්දු සාන්දු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු.